අපි ඇදම තැන්ටාවේ මේ මිනිස්සුන්ට කියන්න මේ හදවතින් කතර ගහන්න එපා මේ මොලෙන් කතර ගහන්න කියලා. ඒකනද අපි හැම්වෙලේම කියන කතාවන්නේ මේ අවුරුදු 75 රට කෑවා කියලා නාකිරල. ඇත්තරම අපිට හැම වෙලා තියෙන්නේ මේ ඇත්තර මේ මිනිස්සු අර මේ සකරමටයි වතුර ටැංකියටයි ටොයිලට් කෝච්චියටයි රුපියල් 5000ටයි අරකු කාලටයි කතර ගහපු නිසා. ඊළඟට මේ ඇත්තරම මෙතනට ආවේ මිනිස්සුන්ට මොලේ පාවිච්චි කරලා මොලෙන් කතර ගහන්න නැත්නම් අපේ પરම්පරාවත් දුක් විඳිනවා ඊළඟ પરම්පරාවත් දුක් විඳිනවා අපිට තවත් කියන්න වෙන 75 80 80 85 90 එහෙම දිගට 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 මේ අපි දුක් විඳිනවා කියන කතාවම තමයි අපිට කියන්න තියෙන්නේ. ඊළඟට මේ දැන් ඡන්දයක් ලග නිසා අලුත් රැල්ලක් ඇවිල්ලා තියෙනවා මේ අපි හම්බ කරොත් අපි කනවා කියලා. ඇත්තරම මේ අපේ ලංකාවේ මිනිසුන්ට මේ තියෙන්න ඕනේ මතකේ හැර තියෙන්න ඕනේ මේ ඇත්තටම අපි හම්බ කරත් අපිට කන්න නැති වෙච්ච කාලයක් තිබ්බා කියලා. කෝලින් ගානේ මැරලා වැටිච්ච මිනිස්සු හිටියා, Tamanට වාහන තියුණත් තෙල් ටික ගහගන්න නැති මිනිස්සු හිටියා, ගෙදරට වෙලා ලයිට් නැතුව තැම්පි තැම්පි හිටු මිනිස්සු හිටියා. එච්චර දුක් විඳලා එච්චර කාලයක් අමතක කරලා දැන් මිනිස්සු ආයෙ කියන අපි හම්බ කරත් අපි කනවා කියලා. නෑ ඇත්තටම අපි හම්බ කරත් අපිට කන්න හම්බෙන්නේ නෑ. Taman පාවිච්චි කරන ඡන්දරණුව තමයි තීරණය වෙන්නේ Tamanට හම්බ කරන එකෙන් කන්න පුළුවන්ද බැරිද කියන එක. අනිත් එක මේ ගොඩාක් මිනිස් උත්සාහ කරන දේශපාලනේ වියුක්ත වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි ඡන්ද දෙන්නේ අපිට ඕකෙන් වැඩන්නේ එහෙම කියලා. මම නම් කියන්නේ අපි රටක ජීවත් වෙනවා නම් අපේ යුතුකමක් තමයි අපි ඡන්ද අපේ ඡන්දේ ප්‍රකාශ කරන එක. අපේ යුතුකම ඉෂ්ට කරන්න ඕනි. එතකොට තමයි මේක අපේ රට ආරක්ෂා වෙන මතු පරිපූර්ණත් මේක රැකෙන්නේ. ඊළඟට මේ දැන් පාට පක්ෂ බෙදිලා ජාතිවාද බෙදිලා දැන් අවුරුදු 75 අපි ඔය එකම රොටිය පුච්චනවානේ. මට අපිට කියන්න දිනා පාරට ආවේ ඒ වෙනුවෙන් මෝඩයෙක් ජනාධිපති කරන්න එපා. මොලේ ඇති මිනිස්සෙක් ජනාධිපති කරන්න. ඔයාලා එකතු වෙන්න පාට පක්ෂවල නෙමෙයි මිනිස්සුත් එකතු වෙලා හරි පාලනයක් පත් කරන්න. දුක් විඳින අවසාන પરම්පරාව අපි නොවි අපි සැප විඳින පළවෙනි પરම්පරාව එමු කියලා තමයි මට කියන්න උමනාව තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙක් කල හැම මැතිවරණ එකම තරුණයෝ භාවිතා වෙච්ච එක තමයි උනේ. මෙතනසරේ ඔයගොල්ලත් භාවිතා වෙනවද යම්කිසි දේශපාලන පක්ෂයකට හෝ යම්කිසි සංවිධානයකට? නෑ එහෙනම් අපි ඒකත් එක්කනේ මෙතනට එන්නේ. කිසිම පක්ෂයක් නෑ මෙතන. අපි සවාදීනයි. අපි එක ඕන තැනක් කියනවා. අපි ආවේ රට වෙනුවෙන් මිනිස්සුන්ට මේ පණිවිඩය දීලා එන මෝඩයෙක් ජනාධිපති කරන්න එපා. ඉස්සරහා පරපුර වෙනුවෙන් අපි වෙනුවෙන් හරි තීරණයක් ගන්න. දැන් ඔය වෙනුවෙන් පහුගිය කාලේ අරගලයක් කළා. ඔබලා හිතන විදිහට අරගලයෙන් රටට සාර්ථකත්වයක් හෝ රටේ යහපතක් වුණාද? අරගලය කියන්නේ ඒක දීර්ඝ ක්‍රියාදාමයක්. අපිට ඒක 100%ක් සාර්ථකයි කියලා කියන්න බෑ. ඒක මිනිස්සු එකතු වෙලා කරපු දෙයක්. අපිට සාර්ථක ප්‍රතිඵල වගේම අපි නොහිතපු ප්‍රතිඵලත් අපිට ලැබුණා. ඒක දීර්ඝ කාලීන ක්‍රියාවලියක් එක්ක සිද්ධ වෙච්ච දෙයක්. මට ඒ ගැන මේ වෙලාවේ අදහස් පළ කරන්න බෑ. මම කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ 3 වෙනි වසර ශිෂ්‍යාවක්. සත්සරණ සේනාර. අපි මේ විරෝධතාවයෙන් බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා දැන් 2024 ජනාධිපතිවරණයක් ඇඳවලා තියෙනවා. ඒත් එක්කම රටේ මිනිස්සු එකට හිටපු මිනිස්සු 2022 අරගලේ වෙලාවේ එකට හිටපු මිනිස්සු දැන් පක්ෂ පාට බෙදාගෙන ආපහු සැරයක් ගහමරා ගන්න තත්වයකට ඇවිල්ලා තියෙනවා. අපි මේ උද්ඝෝෂණය අද දවසේදී මේ විදිහට සංවිධානය කරේ ඔය පක්ෂ පාට ජාතියාගම් කුල ભેද කියන එක අපි ලංකාවෙන් අයින් කරන්න ඕන. මොකද අපි දැක්කා 2022 කලින් ලංකාව තිබ්බේ කොහොමද කියන කාරණාව. ඒකින්ද තමයි අපි මේ ඡන්දයක් වෙලාවේ අර ගේ ළඟ ඉන්න මිනිස්සයා අල්ලපු ගෙදර මිනිස්සයා දුකට සැපට හිටපු යාළුවාව අමතක කරන තත්වයකට ගෙනාවු මේ දේශපාලනේ ඒක අමතක කරවන්න මිනිස්සුන්ට ආපහු සැරයක් එකතු වෙන්න කියන තමයි අපි මේ විදියට මේ උද්ඝෝෂණය ලෑස්ති කරලා තියෙන. ඒත් එක්කම තමයි අපි මතක් කරන්න ඕන අපේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට මෝඩෙක් ආපහු සැරයක් ජනාධිපති කරන්න හදන්න එපා. මොකද මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන, මේ රට දියුණු වෙන්න ඕන. මේ රට දියුණු නැත්නම් අර අපේ හීන මරපු පාලකයෝ ආපහු සැරයක් ඇවිල්ලා අපේ හීන මරණ එක තමයි වෙන්නේ. ඒකින්ද තමයි අද අපි පළමු පියවර විදිහට මේ රාජගිරියේදී මේ විදිහේ උද්ඝෝෂණයක් සංවිධානය කරේ. අපි ලෑස්ති වෙනවා රට පුරා මේ විදිහට උද්ඝෝෂණ සංවිධානය කරන්න. ඒ වගේම ජනතාව දැනුවත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මොකද මේ පක්ෂපාට ආගම් ජාති කුල මල හැම දෙයක්ම අපි අතහැරලා දාන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ලංකාවට ඉදිරි ගමනක් නැති වෙනවා.